විශේෂයෙන්ම ත්‍රස්තවාදයෙන් බැටකාපු ජනතාවක් මෙරටේ තිබුණු ත්‍රස්තවාදය අපි අවසාන කළා විතරක් නෙවෙයි ඒ අවුරුදු 30ක ත්‍රස්තවාදය අවසාන කරලා නැවතත් මේ රටේ ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට අපි ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා තිබුණා. ඒ හින්දා තමයි මේ රටේ නැවතත් එවැනි ත්‍රස්තවාදයක් අපේ කාල සීමාව තුලදී පැන නොනැගි. මේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ, සිවිල් ආරක්ෂක බලකාය මේ සියලු දෙනාම එකතුව මේ රටේ නිදහස ලබා දුන්නා. ඒ නිදහස ලබා දීලා අපි මේ රට සංවර්ධන යුගයකට ගෙන ගියා. නමුත් මේ රජය බලයට පත් වුණාට පස්සේ අපි එදා යොදලා තිබුණු ආරක්ෂක වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම කඩා දැම්මා. රණවිරුවන්ගේ මානසිකත්වය නැති කරා. බුද්ධි අංශ ඒ සමාජිකයන් ඉරගෙවල් වලට දැම්මා. ඒ වගේම රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණ වලට ගෙනියන්නට අවශ්‍ය ඒ සැලසුම් විදේශ රටවලත් සමග ජාත්‍යන්තරයට ගෙන ගියා. එදා මානුෂික මෙහෙයුමට විරුද්ධව වැඩ කරපු රාජ්‍ය නොවන ආයතන සමහර සංවිධානවල බලපෑම් වලට යට වුණු ඇමති මණ්ඩලයක් ඉන්න, ඒ වගේම විදේශීය මතවලට ගරු කරන ඒ අයගේ බලපෑම් වලට යට වෙන අමාත්‍ය මණ්ඩලයක් ඉන්න මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කළ නැහැ, ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. එදා අපි පොලිසියේ තියෙන ත්‍රස්ත විමර්ශන කොට්ටාසය, අපරාධ විමර්ශන කොට්ටාසය CID එක, TID එක අපි එදා පාවිච්චි කරේ මේ රටේ තියෙන ත්‍රස්තවාදය නැති කරන්නට, ඒ වගේම පාතාලය නැති කරන්න, කුඩුකාරයෝ නැති කරන්න. අපි එදා කිසිම විරුද්ධවාදී දේශපාලඥයෙකු පිටිපස්සේ අපි ගියේ නැහැ. නමුත් මේ රජය මේ ආයතන පාවිච්චි කරේ දේශපාලන විරුද්ධවාදීන්ට විරුද්ධව ඒ අය හිරගෙවල් වලට යවන්න. මෙන්න මේ හින්දා තමයි නැවතත් පාස්කු ඉරිදා වැනි සිද්ධියක් මේ රටේ ඉන්න ජන කොටස් අතර අවිශ්වාසයක් ඇති කළා. මේ රටේ ආර්ථිකය කඩා වැටෙන විදියට ක්‍රියා කරන්නට යොමු වුණේ මේ රජයේ අකාර්යක්ෂමතාවය නිසා. ඒක මම කියන්නට ඕනේ. අපේ රණවිරුවන්, මේ රටේ නිදහස ගෙනත් දුන්නු රණවිරුවන් විශාල ප්‍රමාණයක් 5000කට ආසන්න ප්‍රමාණයක් ජීවිත පරිත්‍යාග කරා. ඒ වගේම ආබාධිත තත්ත්වයට පත් වුණා. දැන් මේ අය ඒ අයගේ විශ්‍රාම යන කාලයට ළඟා වෙලා. නමුත් ඒ අයගේ ඉල්ලීමක් තිබුණා ඒ විශ්‍රාම වැටුප එයාට දිගටම ලබා දෙන්නට කියලා. මොකද ඒ අය ආබාධිතයි, එයාට යන වියදම් වැඩි. ඒකම මියගිය ජීවිත පරිත්‍යාග කර රණවිරුවන්ගේ පවුල්වලට යැපෙන අයට ඒ විශ්‍රාම වැටුප, විශ්‍රාම ගියන් පස්සෙත් ඒ ලැබෙන වැටුප දිගටම ලබා දෙන්න එයා උපවාස කරා. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා පොරොන්දුවක් දුන්නා අපේ රජයක් යටතේ අපි ඒක ඉෂ්ට කරනවා කියලා. මම මේ අවස්ථාවේදී ඒ අයට කියනවා, පොරොන්දුවක් දෙනවා අපේ රජයක් යටතේ අපි ක්‍රියාත්මක කරනවායි කියන කාරණේ. අපි පසුගියදා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය තමුන්නාන්සේලාට ඉදිරිපත් කළා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය වසර 4 තමන කාලය තුල
मेराटे विद्वतुन मेराटे बुद्धिमतुन विवसायकयन व्यापारिकयन समग साक्षात्कार कल्ला मेराटे तिबेन प्रश्न हंदुनागेन एवाट विसंदुम वशयेन सकस कल एवागेम गम समग पिलिसंदराक वडसटान यटते जनतावगे अदहस एट मुसु कल्ला सकस कल प्रायोगिक वडसटानक मेहि तिबेन सियलुम करुणु अपने क्रियात्मक करान्नट पुलुवन् एवा एनिसा तमुन आंसेलाट मम तहवुरु करनवा मगे दूर काले तुलदी प्रतिपत्ति प्रकाशने सियलुम करुणु अपि क्रियात्मक करनवाई कियन कारणे तमुन आंसेलाट स्थिर वशयेन प्रकाश करनवा तमुन आंसेला दन्नवा अपे रजयन् यटते महिंद राजपक्ष जनाधिपतिमा सैम विटम कृषि कर्मांतेट प्रमुखत्वयक् दुन्ना एहिन तमाई मेरटे आहार वलिन स्वयं पोषित करन्नट गोवियागे जीवन तत्व इहल नांगवन्नट एदा पोहर सानाधार दुन्ने ए वगेम अपे मे इदिरिपत् कल्ल तियन प्रतिपत्ति प्रकाशनय तुल कृषि कर्मांतेट इहलम तनक् दीला तिबेनवा तमुनांसल दन्नवा मे रजय गोविया केरे देशीय गोविया गेन किसीम तकीमक करे ने ए वगेम देशीय वैविलिकारुवा गेन किसीम तकीमक करे ने ए निशा तमाई अद अपे देशीय गोविया नय बरट वेटला तियेन्नी ए पमनाक नेवेई अद ते कर्मांतय रबर कर्मांतय ए वगेम अदि भोग वर्ग पोल कर्मांत अपनायन भोग वर्ग गम्मिरिस्वनि भोग वर्ग मे सियलुम वैविली कारुवान अद ओंगे आदाय मक लबा गन्नट बेरुव असीरु तत्वेकट पात वेला तियेन्ने अन्ने हिंदा एनिसा अपे प्रतिपत्ति प्रकाशने यटते अपि विशेष धनक मे कृषि कर्मांत सह वैविली कर्मांत दीला तिबेनवा अपे राजयाक यटते अपि गोविया वेनुवेन अपि आहार वलिन स्वयं पोषित वीम संदहा अपि गोवियाट पोहर नोमिले लबा देन्नट अपि तीरणय कल्ला तियेनवा सैम भोग वर्गयकटम अतुलत्व ए वगेम गोविया असीरु तत्वे निसा अद नय बरिन वटिला अपे राजया क्याटते में सियलुम गोविनाय कपा हरिन्न अपे तीरने कल्ला तियेनवा ए वगेम गोवि रक्षणय सा गोवि विश्राम वेटुप तमुनासलाट अपे हंदुन्ना देनवा नवतात ए वगेम गोविया ओवुन जीवत करवन्नट उन्गे आदायम वेडी करन्नट अडु वियदमकिन वेडि आदायमक लबा गन्नट पुलुवन् वेन्नट ताक्षणय ग्रीन हाउसेस जल कलमनाकरणय पोहर कलमनाकरणय होंद बीज लबा गनीमट अपि ताक्षणय योदनवाय कियन एकक् तमुन आंसलाट कियन्नट ओने ए वगेम तमुन आंसला दन्नवा मे पलात्वल वैडियम इन्ने लूनु वगा करन गोवियो मे राजय देशीय गोविया गन कल्पना करन्नी नैतुव पिटरट वालिन लूनु गेन्वीम निसा अद तमुन आंसला लूनु वगा करन्नी नै नमुत अपे रजयक यटते दंबुलु जनताव मुलु लंकावटम लूनु लबा देन प्रदेश बावट पत् करनवाई कियन एकक् मे अवस्थावेदी सदान करन्नट ओने तमुन आंसलाट लूनु वलट सातिक मिलक लबा देन्नट अपि कटयुतु करनवा अपि सा वी वलट सातिक मिलक लबा देन्न वगेम लूनु अल मेवा मे अत्यावश्य भोग वलट सातिक मिलक लबा देन्नट क्रिया करनवाई कियन एकक् मम कियन्नट ओने ए वगेम अपे रजयकट अवश्य गोवियाव व्यवसायकयक् करन्नट
තමුන්නාන්සේලා විවසායකයන් බවට පත් කරන්න. තමුන්නාන්සේලාගේ නිෂ්පාදන එය අගයක් එකතු කළා. ඒවායින් නිෂ්පාදන නව නිෂ්පාදන ඇති කරලා ව්‍යාපාරිකයන් බවට පත් කරන්නට ඕන ගොවියා. ද කොමුඩු වවනව නම් සමහර වෙලාවට කොමුඩු වවලා ඒවා විසි කරලා දානවා. නමුත් අපි කොමුඩු වලින් පැණි වැනි නිෂ්පාදනයක් හදන්නට පුළුවන්. මට තරුණෙක් හම්බුණා මේ පළාතේ එවැනි කර්මාන්තයක් ආරම්භ කරපු. අලවලින් අපිට නිෂ්පාදන කරන්න පුළුවන් මේ චිප්ස් වැනි ඒවා හදලා. ඒ වගේම තක්කාලි අපි දන්නවා මාතලේ විසි කරලා දානවා. එවැනි අපිට සෝස් හදන්නට පුළුවන් කර්මාන්ත. මෙන්න මේවට රජය දිරිගන්වන්නට ඕන ගොවියාවම. ගොවියා ව්‍යවසායක ව්‍යාපාරිකෙක් බවට අපි පත් කරනවා. අපේ මේ සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.